චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වීසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වීසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. සත්තම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි,
අද දවසේදී මේ පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද මෙවන් වූ වටිනා පින්කම මේ නිවස තුල කුමන අරමුණක් මූලික කරගෙන සිදු කරනවාද කියන කාරණාව අපගේ හිත මිත්‍ර අපේ සමීර මහත්මයා ඒ කාරණාව මුලින් අපේ පින්වතුන්ට මතක් කළා පින්වත්නි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දවසක් ඉතාම වැදගත් ගාථා රත්නයක් මේ ලෝක සත්‍යා කිරි අනුකම්පාවෙන් දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බද්රෝපි පස්ස තී පාපං යාව පාපන්න පස්සති යතාච පච්චති බද්රං අත බද්රාණි අත බද්රෝ බද්රාණි පස්සතු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක දවසක් අනේපිඩු සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ ළඟට මුණ ගැහිච්ච භාග්‍යවතුන් වහන්සේගේ ළඟට පැමිණිච්ච අවස්ථාව මේ ගාථාව දේශනා කළේ ඉතාම වැදගත් අරමුණක් මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ පින් කරන කෙනා පින් කරන කාලයේදී තමන් පිනෙහි විපාකය තමන්ට දැකගන්න නොලැබුණා තමන් කරපු පින තමන්ට විපාක දෙන්නේ නැහැ. පෙර කරපු අකුසලයන් නිසා හෝ යම් කර්මයක් තමන්ට විපාක දුන්නා. පින් කරන කෙනා ප්‍රඥාව මෙහෙවල පින් කරගන්නවා. මොකද පින් කරන කෙනා පිනෙහි තියෙන විපාකය දන්න. භාග්‍යවතුන් වහන්සේ මෙතන මතක් කරනවා ප්‍රඥාවන්ත කෙනා තමන්ට සසර ජීවිතයේ කරපු යම් පිනක් මේ ජීවිතේ විපාක දෙනකොට ඒ ප්‍රඥාවන්තයා හැම වෙලාවකම ඒ පිනින් කරගන්නේ ප්‍රඥාවන්තයා සසර ජීවිතයේ යම් පිනක් කරගෙන තිබුණා නම් ඒ පින තමන්ට මේ ජීවිතේ විපාක දෙනකොට ප්‍රඥාවන්තයා ඒ පිනින් කරගන්නේ පින තමන්ගේ පින තවත් පිනකට ආයෝජනය කරනවා
හැබැයි බාලය අඥානය තමන්ට සංසාර ජීවිතේ කරපු යම් පිනක් විපාක දුන්නු ඒ බාලය පින්වලින් කරගන්නේ බාලය තමන්ගේ පින ආයෝජනය කරන්නේ පව අනේ පිට සිටුතුමාට මේ ගාථාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ අනේ පිට සිටුතුමාගේ මාලිගාවේ සිටියා සතර වාහල් කඩ ආරක්ෂා කරපු එක දෙව්දුවා ඒ මිත්‍යා දෘෂ්ටිය අනේ පිට සිටුතුමා පින්වතුනි නිරන්තරයෙන් බුද්ධෝපස්ථානියට කැපවෙච්චම උපාසකයෙක් අනේ පිට සිටුතුමා හැමදාම තමන්ගේ මාලිගාවේ මහා සංඝරත්නයන් 500 නමක් වඩම්මවල දන් දෙනවා පින්වත්නි අර මිත්‍යා දෘෂ්ටික දෙව්දුවට महा संगरात्नी वैदम करने हम दावसक में तमंगी विमानी बीमत बाहिने मिलो मेक ऐड लुकु खरदरे मैं असत पुरुषी आगे एक लक्षणिया तमाइं असत पुरुषिया तमांट याम किसी किने कुगेम पालिगा नोलना කාට හරි අයහපතක් අනර්ථයක් කරන්න ඕන නම් මේ පාපී විපාකය නොදන්න බාලයා පින්වත්නි අවස්ථාවක් එනකන් ඉවසාගෙන බලාගෙන ඉන්න. ඒතර බාලයාගේ තියෙන බාලගතිය. එක සැරේම තමන්ගේ බාලගතිය නිසා තමන්ට බනින්න ඕන කෙනාට බනින්නේ ගහන්න ඕන කෙනාට ගහන්නේ නැහැ. පලිගන්න ඕන කෙනාගේ පලිගන්න මේ බාලයාගේ තියෙන එක අසත් ධර්මයක් තමයි වෙලා වෙනකම් බලාගෙන ඉන්නවා ඒ වෙලාව ආපු ගමන් අදාළ අවස්ථාවේ මේ බාලය ප්‍රයෝජන ගන්න කියන බාලගතිය දැන් මේ දෙව්දුවත් එහෙම බලාගෙන හිටියා. නමුත් පින්වතුනි එක්තරා දවසක් අවස්ථාවක් උදා වුණා. අපි අනේ පිට සිටුතුමා අපේ පින්වතට මතක ඇති එක කාලයක් දුක්පත් වුණා. ඒ අනේ පිට සිටුතුමා පෙර ජීවිතයේ කරපු අකුසල කර්මයක් නිසා අර දෙව්දුව ඕක අවස්ථාවක් කරගෙන පින්වත්නි අනේ පිට සිටුතුමාගේ ළඟට දවසක් එක රාත්‍රියක අනේ පිට සිටුතුමාගේ සිරිහන් ගබඩාවට යනවා ගිහිල්ලා අහසෙන් ඉඳගෙන दिव्य रश्मिये विहिदुवागिन अने पिट सिटुतुमाट मिनी मिहिम कियन सिटुतुमने उबतामाय में सेवैत्नुवर हीटपु प्रदाहानतम दानवात्म सिटुवर नमुत बलान ने अद उपईन्न दुखपात्म सिटुवर සිටුතුමනි දන්නවද අද ඔබට ඔහුම දුප්පත් වෙන්න මොකද්ද හේතුණු කාරණාව කියලා සිටුතුමනි කෙනෙකුට ණයක් දුන්නොතී ඒ ණය නැවත ලැබෙනකොට ණය විතරක් ලැබෙන්නේ පොලියකුත් ලැබෙනවා දැන් කෙනෙකුට ණයක් දෙන එක පාඩුවක් නේ හැබැයි සිටුතුමනි එකක් මතක තියාගන්න
ශ්‍රමණයන්ට දිනේවා ඔබතුමාට ලැබෙන්නේ. පිටුතුනි බලන්න මේ බාලයාගේ ලක්ෂණ. බාලයා තමන්ට ඕන දේ තවත් කෙනෙකු ලබා කරගන්නේ හරියට මොන වගේද? මිත්‍රෙක් වගේ. ඒ කිනාට බොහොම සත්පුරුෂයෙක් වගේ තමයි දේවල් කියලා දෙන්නේ. අපි පෙරෙන්නත් ওই කාරණාවල් කියනවනේ. ලංකාවේ මිනිසුන්ට ওই බටහිර විදේශිකයන් සුරාව පුහුණු කරද්දී පුරුදු කරද්දී කොහොමද කරලා තියෙන්නේ? මුලින් මේ ලංකාවට සුරාසල් හදලා නිකන් සුරාව දිනා. මේ දුම්බීම නිකන් දීලා තියෙනවා. අර තියෙන්නේ ඔය විවිධ පත්‍රව්‍ය මිනිසුන්ට පුරුදු කරනකොට ඒ වෙලින්දෝ ඉස්සර වෙලාම කරන්නේ නිකන් දෙනවා. හරියට මිත්‍රේ උදව් කරන වගේ තමයි උදව් කරන අසත්පුරුෂයා. ඊ අසත් ධර්මයේ ඊ අසත් පුරුෂයාගේ තියෙන ලක්ෂණය දැන් මේ දෙව්දුවත් අනේ පිටිසුටුමාට කියන්නේ හරියට අනේ පිටිසුටුමාට උදව්වක් කරනවා. ඔබතුමා දුප්පත් උනේ මේ ශ්‍රමණයන්ට දන් දෙන නිසා. ඒ නිසා මේ දන් දෙන එක නතර කරා. දැන් ওই ව්‍යාපාරය ගැන හිතලා ආර්ථිකය දියුණු කරගන්න වැඩ කරා. ඔයි දැන් කරපු මෝඩකම නවත්තන්න කියලා දෙව්දුව අවවාද දෙනවා. හිතලා බලන්න මේ අවස්ථාව කොයිතරම් සංකීර්ණ අවස්ථාවක්ද. දැන් මේ දෙව්දුව පහළ වෙලා තියෙන කොහෙද? අහසේ. නිකම්ම නෙමෙයි දිව්‍ය රශ්මි විහිදුවාගේ. දැන් අද අපි ලංකාවේ කවදාවත් එහෙම දෙව්දුව දැකලා නැහැ. අදෝයි මිත්‍යා දෘෂ්ටික දේවාලවල තවත් මිනිසෙකුට ආරෝඪ වෙන ප්‍රේතියෝ කියන දේවල් තමයි අපි දෙවිය හැටියට පිළිගන්නේ. දෙවියෝ කියන දේවල් කියලා. පිටුතරි බලන්නේ එහෙම කතා අහලා මිනිස්සු කොච්චර අධාර්මික දේවල් කරනවා. ලෙඩ හොද කරගන්න කියලා බාර උප්පු කරන්න කියලා සත්තු මරන. කොච්චර මිත්‍යා දෘෂ්ටික දේවල් කරනවා. මේ කාට හරි ආරෝඪ වෙලා කියන වචනය පිළිගන්න මිනිස්සු මෙච්චර සූදානම් නම් අපේ පින්වතුන් නිකමට හිතලා බලන්න. ඔය කොහේ හරි ප්‍රසිද්ධ තැනක ඔය වගේ මිත්‍යා දෘෂ්ටික දෙවි කෙනෙක් කොහොම පහළ වෙලා යමක් කිව්වොත් මේ ලංකාවේ මිනිස්සු මොනව නොකරයි? පන්සලකට යන්න එපා කිව්වොත් සමහර කෙනෙක් ඒකත් පිළිගන්න. නමුත් බලන්න මේ අනේ පිට සිටුතුමාට තිබිච්ච ශ්‍රද්ධාව. අනේ පිට සිටුතුමා කියනවා නුඹ නෙවෙයි. නුඹ වගේ 100ක්, නුඹ වගේ 1000ක්, නුඹ වගේ ලක්ෂයක් ඇවිල්ලා මගේ ඉදිරියට ඇවිල්ලා ඔහොම කිව්වා. මම දන් දෙන එක නතර කරන්න නුඹලා කාටවත් බෑ කියන්නේ. මොන තරම් ශ්‍රද්ධාවක් මේ අනේ පිට සිටුතුමාට තියෙන. අනේ පිට සිටුතුමා නතර වුණේ නෑ. ඒ වෙලාවෙම කියනවා මම අද බොහෝම සංවේගයකට පත් වුණා කියනවා. මේ තරම් පින් කරන මේ තරම් ශ්‍රද්ධාවන්ත තිසරණ සරණ ගියපු මම ඉන්නේ මේ මාලිගාවේ නුඹ වගේ පෞකාරයක ජීවත් වෙන කියලා දැනගත්තා. එක මොහොතක් මෙතන ඉන්න එපා කිව්වා. දැම්ම මගේ මාලිගාවෙන් පිට වෙන්න. පරි මොනතරම් සත්‍තාවක් අනේ පිළිසිට තුමාට කිව්වා. අන්තිමේදී දෙවියට දෙව්දුවට ඉන්න තැනත් අහිමි වුණා.
එක එක දෙවියන්ගේ ගිහිල්ලා ගිහිල්ලා අහගෙන අහගෙන යනවා. පළවෙනියට නගර ආරක්ෂක දෙවියෝ ගාවට යනවා. නගර ආරක්ෂක දෙවියෝ කියනවා අනීති නුඹය කරපු වැඩි මම කරා නම් මටත් අනේ පිළිසිරිතුමාට දෙන දඬුවම මොකක්ද? ඊළඟට සතරවරන් දෙවියන් ගාවට යනවා. අනේ මට අනේ පිළිසිරිතුමාව නැවත යාළු කරලා දෙන්න කියලා. සතරවරන් දෙවියෝ කියනවා නුඹ නෙවෙයි මම ওই වැරද්ද කරත් මටත් දෙන දඬුවම මොකක්ද? උඹ බරපතල වරදක් කරලා තියෙන. චක්‍ර දෙවියන් ළඟට යනවා. දැන් දෙව්ලුවට ඉන්න තැනක් නෑ. චක්‍ර දෙවියෝ කියනවා නුඹ වෙනුවෙන් මම සමාවිල්ලුවත් අනේ පිට සිටුතුමාණන් සමාව දෙන්නේ නෑ. මොකද සිටුතුමාට කරන්න පුළුවන් බරපතලම වරද එනු බොයි කරලා තියෙන. නමු චක්‍ර දෙවියෝ උපක්‍රමයක් කියලා ඒ උපායෙන් තමයි අනේ පිට සිටුතුමා හිතවත් කරගත්තේ. ආන් මේ වෙලාවේ අනේ පිට සිටුතුමා දෙව්දුවට කියනවා නුඹ වරද කළේ මට නෙමෙයි මම සරණ කියපු භාග්‍යවතුන් වහන්සේට විරුද්ධ වෙන්න බව අදහස් ප්‍රකාශ කළා. ඒ භාග්‍යවතුන් වහන්සේගෙන් ගිහිල්ලා නුඹ සමාව ගන්න. එහෙම සමාව ගත්තොත් සමාව දුන්නොත් මම නුඹට සමාව දෙන්න. බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා සමාව ගන්නකොට ඒ විලාවේ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ දෙව්දුව ඉදිරි මේ ගාථාව දේශනා කරනවා. පාපෝපි පස්සති භද්‍රං යාව පාපන්න පච්චති. පෞකාරයා පෞ කරන කාලේ තමන්ට පූර්ව භවයේ කරපු සැපයන විපාක දෙන්නේ ඒ පෞකාරය කවදාවත් මේ පාපී ආදීනව දකින්නේ. හැබැයි යදාච පච්චති පාපා උනි යම් දවසක ඔය පව මෝරණ විපාක දෙන දවස එනවා. ආන් එදාට අත පාපානි අත පාපෝ පාපානි පස්සේ පෞකාරයා පව දුක පය පව අයහපතක් කියලා දැනගන්නේ කවදද? පව විපාක දෙන්න පටන් ගත්ත දවසේ. දැන් අදත් බලන්න ඔහුම කී දෙනෙක් නම් මේ සමාජයේ ජීවත් වෙනවා. විවිධ අය සමහර වෙලාවට ධනෙයි බලවත් වෙනවා. සමහර අය ඉන්නවා පින්වතුනි පරිවාර සම්පත්තියෙන් බලවත් වෙනවා. සමහර අය ඉන්නවා ඥාන බලයෙන් නොයෙක් නොයෙක් තනතුරු නම්බුනාඹ වලින් බලවත් වෙනවා. තමන්ගේ දැනුමෙන් බලවත් වෙනවා. නමුත් අපි පින්වතුන් බලන්න අද ඒ සමහර අය ඒ තමන්ගේ බලය පෙර පූර්ව භවයේ කරපු පින තමන් පාවිච්චි කරන්නේ ගොඩක් අය මොනවට? කවුද? සුරා හැල් දාගෙන තමනු සුරා පරිහරණය කරනවා. සමහර වෙලාවට බොහෝ දෙනෙකුට සුරා පානය විකුණනවා. තවත් සමහර අය තමන්ට කන්නත් සත්තු මරණවා. තවත් සමහර අය විකුණන්නත් සත්තු මරණවා. ඔය බලන්න සමහරට අන්තර්ජාලයේ තියෙන පිටුතරි විදේශ රටවල් වල අක්කර ගණන් කර්මාන්ත ශාලා හදාගෙන සත්තු මරණ ස්ථාන. පෞද්ගලිකයි හිතල බලන්න කොච්චර මුදලක මේ මිනිස්සු ඒවෙන් උපේනවද? නමුත් ඒ ව්‍යාපාරය කරන කෙනාව අපි දකිනවා ධනෙන් බලවත් වෙලා මහා මන්දිර හදාගෙන යාන වාහන තියාගෙන
ලෝකයේ තියෙන උසස්ම ආහාර පාන අනුභව කරගෙන ජීවත් වෙන අය. ඊව දකිනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මේ පව් කරන ඒවට විපාක නැද්ද කියලා. ඔහුම හිතන අයනේ පින්වතුනි මේ සමහරලාට පව් වලට අභියෝග කරන්නේ. සමහර බාල ගති බාල ලක්ෂණ අඥානීය ගොඩක් අඥාන පිරිස් පින්වතුනි මේ මම දැකලා තියෙන කර්ම වලට අභියෝග කරනවා. මේ තමන්ගේ සංසාරයට අභියෝග කරනවා. පව් කියලා ඒව නැහැ, ওই පින් කියලා ඒව නැහැ. සුගති දුගති කියලා ඒව නැහැ. ඕවා මේ මිනිසු හදාගත්තුවා. මේ තමන්ගේ සංසාරයට අභියෝග කරනවා. දැන් ඒ මිනිස්සයා එහෙම කිව්වා කියලා පින්වතුනි කවදාවත් මේ අපේ සංසාරයට එක බාධාවක් නෙමෙයි. තමන්ගේ සංසාරයටම තමන් අභියෝග කරනවා. තවත් කොච්චර මිනිස්සු ඉන්නවද කර්ම වලට අභියෝග කරනවා. ওই පව් පින් කියලා ඉවනේ. මම සුරාපානය කරලා සිරීපාද කන්දේ නැගලා ආවා. මම සිරීපාද කන්දේ ගිහලා සුරාපානය කළා. එහෙම කර්ම වලට අභියෝග කරන මිනිස්සු ඉන්නවා. කෝයේ පව් කියලා දේවල් තියෙනව නම් මම සුරාපානය කරලා සිරීපාද කන්දේ නැගලා ආවා. මට කිසිම අනතුරක් මේ වෙනකන් වුණේ නෑ. හැබැයි මේ පෞකාර මිනිස්සු දන්න ඒ කතාවට වඩා ඊට වඩා කර්ම වලට අභියෝග කරපු කතාවක් අපි දන්නවා. ඔවුන් නොදන්න දෙයක් ඒ අඥානියෝ නොදන්න දෙයක් අපි දන්නවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ඔයිට වඩා කර්ම වලට අභියෝග කරපයි. අපි දන්නම කෙනා තමයි දේවදත්ත හාමුදුරුවෝ. දේවදත්ත හාමුදුරුවෝ ගිජිගුළු බවට නැගීමකට දැන් අද අය අභියෝග කරන්නේ සිරිපාද කන්දේ නැගලා මොනව කරලා? මේ සුරාපානය කරලා. නමුත් දේවදත්ත හාමුදුරුවෝ ගිජිගුළු බවට නැගීමකට ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ හිස මතට ඇත්තු පස් දිනෙකටවත් ඔසවන්න බැරි විශාල ගලක් යන්ත්‍රයක් ආධාර කරගෙන පෙරළන. අපේ පින්වතුන් ওই කතාව අහලා තිනවා ඕන තරම්. පින්වතුන් කවදාවත් අහලා තියෙනවද දේවදත්ත හාමුදුරුවෝ ඔය ගල පෙරළලා යන ගමන් වැටිලා අතපය කැඩුණා, පන්සලට ගියාම ලෙඩ වුණා? දේවදත්ත හාමුදුරුවන්ට වැලි කැටයක තරම් අනතුරක් ඔය ගල පෙරළලා ගියා කියලා උනේ. එහෙනම් දේවදත්ත හාමුදුරුවෝ පිළිගනින කර්මවල විපාක తీරව එන මතක තියාගන්න. අද මේ මිනිස්සු අභියෝග කරන්නේ සිරිපාද කන්දේ නැගලා ශ්‍රීපාද ස්ථානයේට ගලක්වත් ගහලා නෙවෙයි. මේ සුරාපානය කරලා. ඒ වුණත් වඩා කර්ම වලට අභියෝග කරපු කෙනෙක් තමයි කවුද? දේවදත්ත හාමුදුරුවෝ. දේවදත්ත හාමුදුරුවෝ නතර වුණේ නැහැ. දුනු ආයුධුව නාලාගිරි ඇටයුවා සංඝ වේද කර්මී කළා. මොන තරම් කර්ම ගොඩක් දේවදත්ත හාමුදුරුවෝ කරගත්තා. ඔය සියලුම කර්ම ටික දේවදත්ත හාමුදුරුවෝ කරගත්තේ හොඳට මතක තියාගන්න. දේවදත්ත හාමුදුරන්ට ඔය කර්ම කරන කාලේ ජීවිතේට කිසිම අනතුරක් වුණේ නැත්තේ. දේවදත්ත හාමුදුරුවෝ පූර්ව බහවල ගොඩාක් පින් කරලා තියෙන කෙනෙක්. ඒ පින්වල බලය නිසා ඒ පින විපාක දෙන නිසා ඒ කාලේ අර පව් කරන කාලේ
සසරේ කරපු පින විපාක දීලා තියෙන නිසා දේවදත්ත හාමුදුරන්ට අනුතරක් වුණේ. නමුත් දැන් දේවදත්ත හාමුදුරේ කොයිද? අවීචි මහා නිරේ. දේවදත්ත හාමුදුරුව වෙනුවෙන් වෙනම නිරයක් ඇදලා තියෙනවා. යොදුන් 100ක් උසයි. යොදුන් 100ක් පළයි. යොදුනක් කියන්නේ හැතපුම් 10ක් ගත්තොත් බලන ගණන් හදලා. ඊතරම් විශාල කාමරයක දේවදත්ත හාමුදුරුව හිස කොටස කුටියේ උඩු වහල සිදුරු කරගෙන මේ දෙකන් පෙති ළඟට යනකන් හිර වෙලා. පාදේ යකඩ පොළව සිදුරු කරගෙන වලලු කර ළඟට එනකන් හිර වෙලා. අත් දෙක මැණික් කටුව ළඟට එනකන් දෙපැත්තේ බිත්ති දෙක සිදුරු කරගෙන අර යකඩ බිත්ති වල හිර වෙලා. හිස පැත්තෙන් තල් කඳක් ප්‍රමාණී යකඩ කූරක් ඉහළ කොටස පසාරු කරගෙන දෙක කුලෙන් මතු වෙලා. ඉදිරි බිත්තිය පසාරු කරගෙන මේ බඩමැදි තල් කඳක් ප්‍රමාණී විශාල යකඩ කූරක් පසුපස බිත්තිය සිදුරු කරගෙන ඉර වෙලා. හිස පැත්තෙන් ගිනි ජාලාවක් එනවා කකුල් දෙකෙන් මතු වෙනවා. කකුල් දෙක පැත්තෙන් ගිනි ජාලාවක් එනවා හිස පැත්තෙන් මතු වෙනවා. දකුණු අත පැත්තෙන් ගිනි ජාලාවක් එනවා වම් අතින් මතු වෙනවා. වම් අත පැත්තෙන් ගිනි ජාලාවක් එනවා දකුණු අතින් මතු වෙනවා. ඒ කියන්නේ දේවදත්ත හාමුදුරුවන්ට කට ඇරලා කෑ ගහනව හැරෙන්න ඇඟෙන් කොටි කොටසක්වත් දේවදත්ත හාමුදුරුවන්ට හොලවන්නේ නිශ්චලව දුක් විඳිනවා. ඇයි? නිශ්චලව වැඩ හිටපු ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට කරපු අපරාධ නිසා. නිසසලව හිටපු භාග්‍යතුන් වහන්සේට කරපු අපරාධ නිසා අද නිසසලවම දේවදත්ත හාමුදුරුවෝ දුක් විඳිනවා. කොච්චර කාලයක්ද බලන්න. ඔය පව් කරන්නේ මිනිස්සු දිහා බලලා අපේ පින්වතුන් මිනි මෙහෙම අනුකම්පාවකු ඇති කරගන්න. දැන් අපි ගොඩක් කාලවට ඔය පව් කරන්නේ මිනිස්සු දිහා බලලා අපි හරි ද්වේෂසිතින් ඇති කරගන්න. අනේ මේ මිනිස්සයා මෙහෙම කරා, අරම කරා, අර සතා මැරුවා, අර ගෙදරින් හොරකම් කරා, අර ළමාපචාරය කරා. අපි ඔහොමනේ කියන්නේ. නමුත් ඇත්තටම හරියට ධර්මයේ දැනගන්නවා නම් ওই පව් කරන්නේ මිනිස්සු ගැන තරහක් නෙවෙයි අපේ හිතේ ඇති වෙන්නේ අනුකම්පාව. මොකද ඒ මිනිසුන්ට දෙන්න තිරි විපාක ටික දැක්කම කවදා කොතැනක කොයි වෙලාවෙ කර්ම ටික ගෙවලා ওই මනුස්සයාට නතර වෙන්න වෙයිද කියලා ඉතින් උතර හිතන්න ඒ තරමටම දේවදත්ත හාමුදුරුව පින්වතුනි අවීචිය දුක විඳිනව අන්තරකල්ප 54. අන්තරකල්ප 54ක් කියන්නේ එක අන්තරකල්පයක් මනුස්ස වර්ෂවලට පරිවර්තනය කරලා කියනවනම් මනුෂ්‍ය වර්ෂය ගණන හදාගන්න ඕනේ 86,40,000කින් ඉලක්කම. 86,40,000කින් ඉලක්කම වැඩි කරන්න ඕන අංක එක ලියලා බිංදු 1 2 3 4 5 6 කියලා 140ක් ලියන්න ඕනේ. ආන්කේ ගාණේ වැඩි කරාම ලැබෙන පිළිතුරට තමයි කියන්නේ එක අන්තර කල්පයක් ඉවර වෙන්න මනුෂ්‍ය වර්ෂකා. එවැනි අන්තර කල්ප 54ක් දේවදත්ත හාමුදුරුවෝ කියන අවීචියේ ඔය යකඩ කාමරේ ඉඳ වෙලා දුක් විඳිනවා. එන හිතන්ද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති. බාලය පව් කරනකොට හරියට පව් කරන්නේ මී පෙණි බොනවා කියලා.
හැබැයි මතක තියාගන්න ඔය බාලයට දුක්තික විපාක දෙන පටන් ගන්න පස්සේ තමයි තමන්ට බුදුරජාණන් වහන්සේ නමකටවත් ඇවිල්ලා පිහිට වෙන්නේ බැරි කාලයක් උදා වුණොත් තමයි තේරෙන්නේ මම කොයි තරම් නම් දරුණු කර්ම ගොඩක් මේ කරගත්තේ කියලා. පාපය කියන්නේ ඒ තරමටම බයයි. මොකද ඔය පව් කරන කාලේ පින්වතුනි දැන් අපි හිතමු උදාහරණයක් හැටියට ඔය සමහරලාට අපි දකිනවා මොන වත්තකට සර්පෙක් කියනවා. සමහර මිනිස්සු ඉන්නවා මේ පව් වලට බය නැති. ආ සර්පය දැකපු ගම ගහනවා මරනවා. සමහරලාට පණ පිටින් ගිල පුච්චෙනවා. ඒ පව් කරන මිනිස්සයා දිහා බලන්න සමහර ලාවට තමන් ලොකු වීර ක්‍රියාවක් කරා වගේ හිතන්නේ. ඒවට නිදහසට හේතුත් කියනවා මේ සතා ගියා නම් කී දෙනෙක් කාවි. මොකද අර බාලයාගේ බාල සංකල්ප තියෙනවා. බාල සංකල්ප තමයි සතේ ගියොත් ආයි නැවත එනවා ඇවිල්ලා කන කවදාවත් එහෙම ඉන්නේ සමහර මිනිස්සු පින්වතුනි කිසිම ආරක්ෂිත ආවරණයක් නැතුව මේ බොහොම විෂ ගෝර සර්පිය අල්ලගෙන ඉන්නවා. ගෙවල් වලට ගියපු වත්තවල් වලට ගියපු. මොකද මේ මිනිස්සු දන්නවා අර පාපී සංකල්පේ මිනිස්සුගේ ළඟ නැහැ. તો උන්ට කරදරයක් කරොත් විතරයි උන් අපට කරදරයක් කරන්නේ කියන එක දන්නවා. නමුත් මම මේ අදහස් කරේ දැන් අපි හිතමු දැන් ඔය සත්තු මරණ කෙනා හිස පොඩි වින්න ගහනවා. හැබැයි ඊට පහු වෙනද මේ මිනිස්යාගේ හිස පොඩි වෙන්න කර්මේ විපාක දෙන්නේ නැහැ. එයි. ඒ පව් කරපු කෙනාගේ ඒ පව මෝරන්නේ. නමුත් දැන් මේ මෝරණකම් මේ මිනිස්යාට විපාක දෙල තියෙන මොනවද? පින. ඔය පින කියන්නේ පින්වතුනි ඊටාම බලවත් දෙයක්. දැන් පින පිළිබඳව එක උදාහරණයක් මතක් කරනවා නම් ලංකාවේ එක හොරේ පින් අති සතියකට ඔය වගේ පොඩි කාලයකට රජ වෙනවා. එක හොරේ පොඩි කාලයකට රජ වෙනවා. ඒ කියන්නේ ඒ හොරාට පූර්ව භවයේ කරගත්තු ලොකු පිනක් විපාක දීලා. දවසක් මේ හොරා පන්සලකට යනවා. ගිහිල් එළියට එනකොට තමාව අරගෙන යන්න ආපු ඇත ඇවිල්ලා නැහැ පන්සලට. අර රජතුමා වටපිටේ බලනකොට හැම තැනකම මැටි වලින් ඇතුරු පහදලා පන්සල. රජතුමා අර අඹපු මැටි පිළිමයක් ළඟට ගිහිල්ලා කියනවා උඹ මම දිහා බලන් ඉන්නේ මට පිට දෙන්නේ නැද්ද අහනව මාලිගාවට යන්න. කාගෙද මේ අහන්නේ? අර මැටි පිළිමය. මේ රජතුමාට කොච්චර ලොකු පිනක් තිබුණද කියලා කියනවා නම් අර මැටි පිළිමෙට පනාවා රජතුමාට පිට දෙන්නේ මාලිගාවට යන්න. එහෙම ගිහිල්ලා නැවතත් ඇතෙන්ට මේල පිළිමයක් බවට පත් වෙනවා. පින කියන්නේ අන්න ඒ වගේ එකක්. දැන් අපි සමහරකට කියනවනේ සමහර මිනිස්සු දිහා බලලා මේ මනුස්සයා නම් ගලේ ගැහුවත් මැරෙන්නේ නැහැ කියලා. උඩේ ඉඳලා වැටිලා ඇති ගඟේ ගිහිල්ලා සමහර ලාවට පහලින් අල්ලගෙන ඇති. සමහර ලාට සමහර මිනිස්සු මම අහලා තියෙනවා ජීවිතේ නැති කරගන්න බෙල්ල වල දාගන්න කිහිල්ල තියෙනවා වසපානේ කරලා තියෙනවා. නමුත් මැරිලා
හැබැයි සමහර මිනිස්සු ඉන්නවා මේ පඩියෙන් බිමට බහිනකොට වැටිලා මරණයටපත් වෙනවා. පින තේරුම් කරගන්න හොඳ අවස්ථාවක් මම මේ කියන්නේ. පින බලවත් වුණාම මුකුත් කරන්න බෑ. දෙවියන්ටවත් මොනවත් කරන්න බෑ. දැන් අපි සමාලාට හිතන්න පුළුවා දැන් දේවදත්ත හාමුදුරු ගිජුකුළු පව්වේ අර වගේ ගලක් පෙරලලා අපේ පිංගුතුන් දන්නේ නැති නිතර දඹදිව කියන නිසා ගිජුකුළු පව්ව කන්ද කොච්චර විශාලද මේ බලන්න යන අපිත් ඒ කන්දේ නැගිනි හරි අමාරුයි ඔය කන්දේ දෙවියන්ට බැරිද කකුලක් දාන්න යන ගමන් දේවදත්ත හාමුදුරුවන්ට නමුත් පින බලවත් වුණොත් කරන්න බෑ කියන්නේ. ඒක හොඳම උදාහරණේ තමයි අපේ අඟුලිමාල හාමුදුරුවෝ අර එක ජීවිතයක පෝරිසාදයා වෙලා ඉපදිච්ච ආත්මය. පෝරිසාදයා දෙවියෙකුට බාරයක් වෙනවා. ජම්බුද්වීපේ ඉන්න රාජකුමාරවරු 101ක් ගෙනල්ලා බිලි පූජාවක් කරනවා කියලා. නමුත් රුක්ෂ දෙවියෙකුට කැමති නෑ. රුක්ෂ දෙවියෝ ගිහිල්ලා සතර වරන් දෙවියන්ට කියනවා අනේ මේ මෝඩ මනුස්සය මෝඩ වැඩක් කරනවා පුළුවන් නම් මේකෙන් මාව මුදවල දෙන්න සතර වරන් දෙවියෝ කියනවා ඔය පෝලිසාදේ ගුඩා පින්වත්යි මොනවත් කරන්නේ ඊළඟට ශක්‍ර දෙවියන් ළඟට ගිහින් කියන ශක්‍ර දෙවියෝ කියනවා ඔය පෝරිසාදේ කරලා තියෙන පින බලවත් මොනවත් කරන්නේ ශක්‍ර දෙවියන්ටවත් බෑ විල පෝරිසාදේට එක සටන් කරන්න ඒ තරම් පෝරිසාදයාගේ පින බලව නමු චක්‍රදේව උපක්‍රමයක් කියනවා එකල අපේ මහ බෝසතාණන් වහන්සේ සුතසෝම රජු නමින් මුළු ජම්බුද්වීපෙම පාලනය කරනවා ඒ සුතසෝම රජතුමාව ගෙනාවොත් පෝරිසාදයාව දමනය කරන්න පුළුවන් කියලා කියනවා ඉතින් දේවතාවිය ඒ උපාය පාවිච්චි කරලා ඔන්න සුතසෝම රජතුමාව අරගෙන ඉන්න දෙනවා අර පෝරිසාදයා ලවා පෝරිසාදය යනවා සුතසෝම රජතුමාව අල්ලන්න සුතසෝම රජතුමා සාමාන්‍ය ගෙලියට බැස්සත් රියන් ගණනාවක් දුර සිව් මහ සේනාව ආරක්ෂාවට ඉන්නේ ඒ කියන්නේ මැස් එකටවත් බැ රජතුමාට ගිල කරදර කරන්න නමුත් සුතසෝම රජතුමාව අල්ලන්න පුළුවන් එකම එක තැනක් තියෙනවා ඒ තමයි නාන තොටේ වටේට විතර ආරක්ෂාව තියෙන පොකුණැතුලේ ආරක්ෂාවක් නැහැ පොකුණැතුලේ නිදහසේ නාන්නේ පෝරිසාදේ මේක දන්නවා පෝරිසාදයා පිංගතුනි අද හවස පොකුණට යනවා පොකුණේ ඇතුලේ නිලුම් පත්‍රයක් යට හැංගිලා ඉන්නවා ඊට පහුවෙනිද හවස තමයි රයිතුමයි දිනා පැය 24ක්ම පෝරිසාදයා පොකුණට වෙලා ඉන්නවා ජලයෙන් කිසිම උපද්‍රවයක් පෝරිසාදයට වෙන්නේ නැහැ. ඇයි ඒ? ධර්මයේ සඳහන් කරනවා සීතලින් ආබාධයක් පෝරිසාදයට නොඋනේ. පෙර භවයක මේ පෝරිසාදියා එක්තරා පසේබුදුරජාණන් වහන්සේ නමක් රාත්‍රී සීතලෙන් ඉන්නකොට ඔහු ඒ ජීවිතේ ගිනි මැලයක් ගහලා අර පසේබුදුරජාණන් වහන්සේට රශ්මි ලබා දීලා තියෙනවා. ඒ පුණ්‍ය බලය නිසා පෝරිසාදයට අර ජලයේ පීඩාවක් වුණේ නෑ. ඊළඟට පෝරිසාදයා රජතුමා නාන්නාම රජතුමාව තනි අතට අරගෙන කරේ තියාගෙන පිංගොතුනි සිව්මහ සේනාව කර මතින් හිස් මතින් රතවල වහලවල් මතින් පියවරවල් දෙකෙන් තුනෙන් පැනලා පොකුණෙන් යහපතට පැනලා කැලේට දුවනවා. අර සිව් සේනාව හැරෙනකොටම පෝරිසාදයා දෝරිවයි. इतना तेजवंत काया पोरिसाद लेबुने मुकाक निसार पोरिसाद एक एक जीवित एक पसे बुदुरजानन वहां से नमकट किरिबद्धन दीना तो किरिबद्धन दीम पिंगतुनी तेजवंत काया क्लबन विशेष दानिया देंग अपे दसमहा योद्यो दहदिनाम उयतरां काय बलयाक लेबिलती इन्नी काशब भाग्यतुन्हां से की खाले එක්තරා භික්ෂුන් වහන්සේලා පිරිසකට කිරිබත්තක් දීලා. ඔය දසමහ යෝධයන් 10 දෙනාටම
උයතරං කාය බලයක් ලැබිලා තින ආංගේ දානී විපාකේ නිසා කිරිබත් දානී ඊ තරමටම විශේෂයි පින්වත්නි එන පෝරි සාදයාගේ පින කොච්චරද හිතන්නකො බලවත් ඒකයි කියන්නේ ශක්‍ර දෙවියොත් ওই පෝරි සාදයාත් එක සටන් කරන්න අපිට බෑ මොකද අපේ පින දුර්වලයි පෝරි සාදයාගේ පින බලවත් ඒකයි කියන්නේ නැතත් දෙවිවරු කියන්නේ දඬුවන් නොදෙන පිරිස නෙවෙයි අර දණ්ඩ කී ආරාමයක කතාවක් තියෙනවා දවසක් එක විසවච්ච තාපසතුමා කියලා තාපසතුමෙකුට පුර කාන්තාවකුයි පුරෝහිතයයි රටේ රජතුමයි ඇවිල්ලා කරදර කරනවා ඒ කරදර කරන නිසා දෙවිවරු කෝප වෙලා පින්ඔතුනි මුළු රටම වැසි නමයක් වසල විනාශ කරනවා ආවුද වැසි ගිනි අඟුරු වැසි මෙහෙම වැසි නමයක් වසල මුළු රටම විනාශ කරනවා එහෙම විනාශ කරන්න ශක්තියක් තියෙන මේ දෙවිවරුට සමහර මිනිසුන්ට දඬුවම් කරන්න බැරියයි ඒ මිනිස්සු ඒ පව් කරන්නේ පින බලවත් වෙච්ච කාලේ ඉතින් එහෙම පින බලවත් වෙච්ච කාලේ බාලයා තමන්ට විපාක දෙන පිණින් හැම වෙලාවකම කරන්නේ මොනවද? පුවාන් තරම් පව් ගුණා. තමන්ගේ හැකියාවෙන්, තමන්ගේ ශක්තියෙන්, තමන්ගේ කාය බලයෙන්, තමන්ගේ පරිවාර සම්පත්තියෙන් පිඟුතුනි ගොඩාක් දෙනෙක් කරගන්නේ බාලන ඒ බාලයා වැටිපුරම කරගෙන පව් ගුණා. බලන්න එහෙම හැකියාවල් තියෙන කොච්චර පව් කරගන්නවද? ප්‍රාණඝාත කරනවා. තමන්ට කායික ශක්තියක් තියෙනවා ප්‍රාණඝාත කරන්න හැකියාවකුත් තියෙනවා ප්‍රාණඝාත කරනවා හැබැයි සමහරట్లాට මිනිස්සු මෙරුවට අහු වෙන්නෙත් නැයි මිනි මරුවා හොරකම් කරනවා ඇවිල්ලා කියනවා මම මෙහෙම තව ඩිංගෙන් අහු වෙන්න ගියා තව ඩිංගෙන් මම කරපු හොරකම් අහු වෙනවා නමුත් මම මෙන්න මෙහෙම දෙයක් කරපු නිසා තමයි බේරුණේ කියලා තමන් කරපු දක්ෂතාවයේ පිරිසතරි කියනවා තමන් සමහරලාට සතුට වෙනවා මම මේ වගේ උපායක් දන්න නිසා මෙහෙම හොරකම කරලා බේරුණා කියලා. ඒ උපාය පාවිච්චි කරන ඥාණය ඒ බුද්ධරයාට ආව සසරේ පින නිසා. බලන්න ඒ පිනෙන් ඔහු කරගන්නේ මොනවද පව්? කාමී වරදවා හැසිරෙන්නේ බලන්න. සමහර ලාවට එහෙම කාමී වරදවා හැසිරෙන අය බොහෝ සෙයින් උදන් අනේ මම මෙකමන ස්ත්‍රීන් එක්ක හිටියා අර ස්ත්‍රියත් එක්කත් හිටියා මේ ස්ත්‍රියත් එක්කත් හිටියා හිතනවා තමන්ට ලොකු හැකියාවක් තමන්ට ලොකු දක්ෂතාවයක් ඒ සම්බන්ධයෙන් තියෙනවා කියලා නමුත් ඒ බාලයා නොදන්න දේ තමයි මේ කරගන්නේ සංසාරයට අපමණ දුක් විඳින විපාක ගොඩක් කියන එක ඒ බාලයාට තේරෙන්නේ දක්ෂතාවයක් තමයි නමුත් ඒ දක්ෂතාවයේ කරගන්නේ මොකද්ද සංසාරයටම මහදුක ඒක නිසා පින්වත්නි බාලය හැම වෙලාවකම පින්වතුනි තමන්ට පිනක් විපාක දුන්නොත් ඒ පිනින් කරගන්නේ පව් හැබැයි ප්‍රඥාවන්තයාට පින විපාක දුන්නොත් මොකද කරන්නේ ප්‍රඥාවන්තයාට පින විපාක දෙනකොට ප්‍රඥාවන්තයා කරන්නේ ඒ පිනෙන් තව පින් ආයෝජනය කරනවා. අපි හිතමු ප්‍රඥාවන්තයා තමන්ගේ ජීවිතේ මැරෙන මොහොතකට කලින් තමන්ට පිනක් විපාක දෙනවා. ඒ ප්‍රඥාවන්තයා ඒ වෙලාවට පින් උතුණි කරගන්නේ ඒ පිනිනුත් පින අපේ මෙන්ඩක සිටුවරයා ඒ කියන්නේ විශාකා උපාසිකාවගේ 100ක් එක භවයක ධනව සිටුවරයෙක් වෙලා ඉපදුනා දවසක් එක අනාවැකි කරුවේ කියනවා තව අවුරුදු දෙකකින් දුර්භික්ෂයක් එනවා පුළුවන් තරම් දහන්නේ ගොඩ ගහගන්න කියලා දැන් අටකොටු පිරෙන්න දහන්නේ ගොඩ ගහගත්තා දහසක් දාසුන් මේ සිටුවරයත් එක්ක වැඩ කරනවා දුර්භික්ෂ කාලේ උදා වුණා මුළු සේවකයන්ටම තමන් එකතු කරගත්තු දහන්නේ වලින් කන්න දෙන්න
දහන්නේ එකතු කරගත් දහන්නිවරු වුණා දුරුභික්ෂිවරුනේ නෑ ඒ නිසා සේවකයන්ට කතා කරලා කියනවා දැන් මෙතනින් එහා පැත්තට නුඹලට උදව් කරන්න මට බෑ නුඹලා කැමති තැනකට කියලා ජීවිතේ බේර ගන්න ඔබ අපි ජීවත් වුණොත් ආය යම් දවසක මුණ ගැහිමු කියලා පිටත් කරා 116 සිටුවරය ගලඟ නැමතුණා දැන් සිටුවරයට කන්න ඉතුරු කරගත්තු දහන ටික ඉවරයි එක දවසක් බිරිඳ ඇවිල්ලා සහල් නැලියක් පෙන්නලා කියනවා ස්වාමීනි අද මෙච්චරයි අපිට තියෙන්නේ ඒ නිසා අපි බතක් කමු කියලා එංග අන්තිම කෑම ජීවිතේ කන්න ඉතින් එහා පැත්තට කන්න නෑ දැන් පස් දිනාම ඔන්න බතක් දෙනවා ආගෙදා ගන්ධමාදන පර්වතයේ වැඩ හිටපු පසේ බුදුරජාණන් වහන්සේ මේ සිටුවරයේ ගෙදරට පිණ්ඩපාතය වැඩි. පසේ බුදුරජාණන් වහන්සේ වැඩියම බමුණ සිටුවරය කල්පනා කරා. බලන්න මේ පඬිතියාගේ ලක්ෂණය මම මේ කියන්නේ ප්‍රඥාවන්ත පඬිතයාට පිනක් විපාක දුන්නොත් ඒ ප්‍රඥාවන්ත පඬිතයා ඒ පින් වලින් කරගන්නේ පින. महादरोजे बलटुरा පසේ බුදුහාමුදුර වැඩියම කල්පනා කරා අද මම මේක කෑවත් මැරෙනවා මේක නොකෑවත් මැරෙනවා ඒ නිසා මම යන තැනට යමක් කරගන්න ඕන කියලා හිතලා සිටුවරය කලේ තමන්ගේ කොටස පසේ බුදුහාමුදුරන්ට දන් දුන්නා බිරිඳ ඇවිල්ලා තමන්ගේ කොටස දන් දුන්නා පුතා ඇවිල්ලා පුතාගේ කොටස දන් දුන්නා ලේලි ඇවිල්ලා ලේලිගේ කොටස දන් දුන්නා 16 ඇවිල්ලා 16ගේ කොටස දන් දුන්නා පස් දිනාම තම තමන්ගේ කොටස් දන් දුන්නා බලන්න ප්‍රඥාවන්තයාට සසරේ පිණි විපාක දෙනකොට ඒ ප්‍රඥාවන්තයා ඒ පිණි කරගන්නේ පිණ බලන්න ඒ පිණි කරගත්තු පිණි කොච්චර බලවත් වුණාද කියලා කියනවනම් පිණත් නේ හවස් වෙනකොට සිටුවරයට ඉන්නම බෑ බඩේ බිරිඳට කතා කරලා අහනවා සොදුරියා අර හට්ටියේ ඉතුරු වෙච්ච දම්කොඩේවත් නැද්ද කියලා. බිරිඳ දන්න ඔක්කොම දම්කොඩේ ඌරලම තමයි දන් දුන්නේ කියලා. නමුත් ස්වාමි ගෞරවේ නිසා ගිහිල්ලා පොදුපු බත්ට්ටියේ පියන ඇරලා බලනවා. බිරිඳට අදහ ගන්න බැරි වුණා. මුව විට දක්වා බත්ට්ටිය පිළිගන්න බිරිඳ දන්නවා මේ දානේ විපාකය ස්වාමියාට කතා කරලා දුන්නා දරුවන්ට කතා කරලා දුන්නා දාසයට කතා කරලා දුන්නා තමුණුත් කෑවා නමුත් බත් කැටි අරලා බලනකොට එක බත් කැටියක්වත් අඩු වෙලා වටේ පිටේ නොකෝටම කතා කර කර කන්න දුන්නා බත් කැටි එක බත් කැටියක්වත් අඩු වෙලා පිංගුතුනි දුරු භික්ෂ ඉවර වෙනකන් මුළු රටටම කන්න දුන්නා එක බත් කැටයක්වත් අඩු වෙන්නේ බණ මේ ප්‍රඥාවන්තයාගේ විපාකය ප්‍රඥාවන්තයාගේ මේ ප්‍රඥාවන්ත භාවය මේ ලෝකේ කී දෙනෙකුගේ නම් ජීවිත සුවපත් කරනවා එකයි ප්‍රඥාවන්තයා තමන්ටත් අර්ථ සම්පන්නයි අනුන්ටත් අර්ථ සම්පන්නයි තමන්ගේ පින ආයෝජනය කරලා ඒ පිනෙන් පින් කරගෙන ඒ ලැබිච්ච පිනුණු බොහෝ දෙනෙකුට උපස්ථාන කරනවා. ඒක තමයි ප්‍රඥාවන්තයා හිතන විදිය. තමන්ට ලැබිච්ච දේ තමන් නැවත නැවත ආයෝජනය කරනවා. දැන් අද කාලේ මේ බාලයන්ගේ තියෙන සංකල්පය මොකද්ද? ඉන්න කාලේ කාල බීලා සතුටින් ජීවත් වෙන්න.
සමහරයි හිතනවනේ අපි වයසට ගියාම මේව කරන්න මැරුණ මොයි මොනවත් අර බාල සංකල්ප නිසා හිතේ ඒ බාලේ හිතන විදිය නමුත් කොහොම හිතපු අය පිඟුතුනි බුද්ධ ශාසනවල බොහෝ තෙයින් හිටියා දැන් ඔය කාශ්‍යප භාගතුන් හන්සේගේ කාලේ හිටියා සිටු පුත්‍රයෝ හතර දෙනෙක් හතර දිනාටම 40 කෝටියක් තනිය තිබුණා. දැන් කාශ්‍යප භාගතුන් හන්සේත් වැඩ ඉන්නවා බුද්ධ ශාසනයක් තියෙනවා ධර්මයක් තියෙනවා. ඒ බුද්ධෝත්පාද කාලේ මේ හතර දිනා දවසක් කතා වෙනවා අපි මේ ධනෙ කොහොමද සතුටු වෙන්නේ? අපි ඉන්නකම් කාල බීල ජොලිය ජීවත් වෙන්න ඕන කියලා දැන් මේ හතර දිනත් එක කතිකාව වෙනවා කොහොමද අපි සතුටු වෙන්නේ? එකිකෙන එක එක යෝජනාවල් ගෙනවා එක්කෙනෙක් ගෙනාවා කියන යෝජනාවක් අපි ධනේ කැමති ස්ත්‍රීන්ව ගෙන්වාගෙන ඒ ධනේ කැමති ස්ත්‍රීන් එක පරදාන කර්මී කරමු කැමති වෙලා 40 කෝටියක් ධනේ වේදන් කළ පරදාන කර්මී කරා ආ බාලයාගේ සංකල්පය දැන් අද කාලේ සමහර ඉන්නවනේ අපි සල්ලි හම්බ කරන්න ඕනේ මේවයි සතුටු වෙන්න ඕනේ කියලා විනෝද වෙමින් කමින් බොමින් අර පංචකාමී ගැන විතරක්ම හිතාගෙන ජීවත් වෙනවා Tamanට සසර ගමනට යමක් කරගන්නේ දැන් එතන බුදුරජාන් වහන්සේ දේශනා කරලා නැහැ මේ ගිහියාට පංචකාම සම්පත් විඳින්න එපා කියලා දැන් අද කාලේ ගොඩාක් අය හිතන්නේ මේ බුදුදහමට ඉන්න සමහර අය බයත් ඒකයි සමහරලාට බණ අහනවා මේකිනා බණ අහනවා මේකිනා සිල් ගන්නවා කියලා කියනකොට අතට පයට රත්තරන් දාගෙන ඉන්නවා නම් හොඳ වස්ත්‍ර ඇඳගෙන ඉන්නවා නම් හොඳ ලොකුවට ගියක් හදාගෙන ඉන්නවා නම් හොඳ වාහනයක් අරගෙන ඉන්නවා නම් සමහර අය මේ මිනිස්සුගේ දිහා බලන්නේ කොහොම මේ මිනිස්සුගේ බණ ඇහුවට බණ ජීවිතේ නෑනේ කියලා ගොඩාක් අය ළඟ තියෙන මේ බුදුදහම ගැන බොමණ වැරදි සංකල්පයක් හිතන්නේ වැරහැලි ඇඳුම් ඇඳගෙන කටුමැටි ගියක් හදාගෙන कोई निकां वैरहली जीवित या कथा करेगी कैडिट से पिकाने का खामी अरे हिम जीवित या कथा करने वाला तो मैं मिनिस सुधारने आ मैं किना तो मैं मैं धर्मीन जीवित नहीं किना दिया नमूद पिंगो तो ने विशाखा उपासिका वगैरह बुधवार तो रोकी है ना माँ विशाखा उपासिका वट्टे वट्टे मेरा गाना हरी टे माता के टे ने कसी आटक दो को तो मुनुपुरु मिनी पीरियो ही दिया ए मुनुपुरु मिनी पीरियो को मत ते का विशाखा उपासिका उपारे गमन करने कोटे විශාකා උපාසිකාව හොයාගන්න බැහැලෝ ඉන්න පිරිසට. එන අර මුණුපුරු මිනිපිරිය තරම්ම විශාකා උපාසිකාව ලස්සන. ඒ විශාකා උපාසිකාව එක දවසක් පන්සලට යනවා. මීලපණ දනාව පෙරදගෙන කොච්චර වටිනවද කෝටි 9ක්. මේ බුදුහාමුදුරුව බැන්නද විශාකාව බල දෙන්න එපා. ඕව පැලෙද්දම සංසාරේ දිග් ගැසෙනවා. බුදුහාමුදුරු කවදාවත් මේ මිනිසුන්ගේ සැපයට ගරහලා නැහැ. පංචකාම සැප විඳින්න හැබැයි මේ දේවල් අනිත්‍යයි කියලා දැනගෙන. ඒකට තමයි ගිහියාට උපදෙස් දීලා තියෙන්නේ. හැබැයි පැවිද්දාට වෙනම උපදෙස් දීලා තියෙන පැවිදි ජීවිතය ගත කරන්න. එතකොට ගිහියෙක් පැවිද්දෙක් වෙන්න ඕනෙත් නැහැ පැවිද්දේ ගිහියෙක් වෙන්න ඕනෙත් නැහැ. ගොඩාක් අය ඒක තේරුම් ගන්නකන්. ඒ නිසා දැන් ඇත්තටම සමාජයේ මම ගොඩාක් දැකලා තියෙනවා මේ තරුණ පිරිස සමහර වෙලාවට වැඩිහිටි පිරිස මේ බාල පිරිස මේ බුදුදහමට එන්න ගියාම හරි බයයි. ඇයි? හිතන්නේ මේ පංචකාමය සම්පූර්ණයෙන්ම නැති වෙනවා කියලා මෙතනට. එහෙම නැහැ. මේක තමයි ලෝකයේ තියෙන උතුම්ම සැපය. ඉංග්‍රීසි මම අපේ පින්වතට මතක් කළේ හැබැයි සැප විඳින්න ඕන කොහොමද ධර්මයත් එක්ක ජීවිතය එකතු කරගෙන පන්සිල් පද පහ කඩන්න නැතු ජීවිතේ දන් දෙමින් සිල් රකිමින් ආන් එහෙම ජීවිතයක් ගත කරමින් සැප විඳින කෙනාට තමයි මෙලොවයි පරලොවයි දෙලොවම සුවපත් වෙන්නේ දැන් මේ තරුණ පිරිස හැසිරුණේ කොහොමද ධර්මයේ තියෙන යුගයේ අතහාර්මිකව සැපවින්න. දැන් භාග්‍යතුන් හන්සේ
කාමී හැසිරෙන එකට දොස් කියුවේ නැහැ ගිහියට දොස් කියුවේ මොකටද කාමී වරදව හැසිරෙන එකටයි තුර බලන්න භාගතුනහස යම් සීමාවක් මේ ගිහියාට පනවල තියෙනවා දැන් මේ පිරිස සතුටුණ යන්නේ එතනින් හතර දිනාම 40 කෝටියක් දණී වියදම් කරගෙන පංචකාම කාමී වරදවා හැසිරීලා පරදාන කර්මී කරලා හතර දිනාම නිහිල වැටුණා විශ්වය. අවීචි එක බුද්ධාන්තරයක් දුක් පින්දා අවසානයේ තිනින් ගොඩට ඇවිල්ලා ලෝහ කොම්බු කියන අනුනිරේකට වැටුණා. ලෝහ කොම්බු කියන්නේ යකඩ කලයක්. ඇතුලේ තියෙන්නේ යකඩ රත් වෙලා උණු වෙලා ගලන මේකට වැටුනම පිඟුතුනි අවුරුදු මනුස්ස වර්ෂ වලින් අවුරුදු 30000ක් යට යනවා අවුරුදු 30000 කුලේ දැන් කොහොමද අර ජීවත් වෙලා හිටපු කාලේ අනේ මම අපි කාලේ බිල සතුටින් ජීවත් වෙන්න ඕන මරුණම මේ මොනවත් නැහැ කියලා හිතන අය නෙමෙයි හතර දිනාම අර ලෝකුම නිරිය වැටලා අවුරුදු 60000ක් දුක් විඳලා අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ උඩට හැබැයි ආවේ කොච්චර වෙලාවකටද ගාතාවක අකුරක් කියන්න තරම් පොඩි වෙලාවකට හතර දින ආව ගාත හතරක් කියන්න උඩට ඇවිල්ලා නමුත් කියා ගන්න පුළුවන් උනේ අකුරු හතරක් විතරයි දූ ස න සෝ කියලා අකුරු හතරක් විතරයි කියන්නේ ආයමතර ලෝභ කුමුණීරයට වැටුණා දැන් මේ මොහොත වෙනකොටත් පින්තුණි හතර දෙනා අර යකඩ උණු වෙලා ගලන කලයේ ඇතුළට යනවා තාම ඒක බලන්න සංසාරයේ කොච්චර භයානකයි ඒකයි භාග්‍යවතුන් වහන්සේ පිරිණිවන් මංචකේ අන්තිමට කිව්වේ මේ ලෝක සත්‍යයට මහණෙනි ප්‍රමාද වෙන්න නම් එපා ප්‍රමාද වෙන්නපා ප්‍රමාදුණු තුඹලට පසුතැවිලි වෙන්නේ වෙනවා අප්‍රමාදීව වෑයම් කරන්න අන්තිමට වාවාගෙන ඉතියේ මේ තරමටම සංසාරේ දුකයි කියලා ගන්න. ඒත් බාලයා තමන්ට ලැබිච්ච ධනින් බාලයා හැම වෙලාවකම බලන්නේ පංචකාම සම්පත් විදිහට. හැබැයි ප්‍රඥාවන්තයා මොකද කරන්නේ? ප්‍රඥාවන්තයාට යම් අවස්ථාවක් ලැබෙනවා ධනිය ලැබිච්ච ගමන් ප්‍රඥාවන්තයා කල්පනා කරනවා දැන් ඔය සමහරලාට අපිත් ඔය දකින්නවනේ සමහරලාට ලොතරැයියක් ඇදිනවා ඒ මිනිස්සු ඇදිච්ච ගමන් පළවෙනියට කරන්නේ මොකද එක්ක චෛත්‍යයක් හදනවා එක්ක විහාරයක් හදනවා ගොඩක් සම්මාදිටිකයි මට එහෙම මොන ගෙදෙල කියලා එක්ක ලොකු දානයක් දෙනවා මොකද තමන්ට ලැබිච්ච අවස්ථාවෙන් තමන් ප්‍රයෝජන ගන්න. දැන් එක උදාහරණයක් කියනවා නම් අපේ අසද්දෘෂ මහදානේ කොසල් මහරයිතුමා දුන්නේ. අසද්දෘෂ මහදානේ දෙන වෙලාවේ හිටි අමාත්‍යවරු දෙන්නේ එක්කෙනෙක් කාල අනිත් එකෙනා ජුන්. කාල අමාත්‍යවරයා ඔය අද කාලේ පින්කම් දැකලා අපහදීන වගේ මේ කාලාමාත්‍යාරා මොකද කරේ අර පින්කමට බැන බැන හිටියා මේ මෝඩ රයිතුමා මිනිසුන්ගේ ධනෙ විනාශ කරනවා කියලා බැන බැන හිටියා ජුනාමාත්‍යවරයා මොකද කළේ පින්කම දැකලා හදවතින් පුදුම විදියට අනුමෝදන් කළා බුදුරජාන් වහන්සේ මේක දැනගෙන රජතුමාට මේ කාරණා මතක් කරා රජතුමා කාල අමාත්‍යරව ඒ මොහොතේම රටින් නිරපුවා ජුන් අමාත්‍යවරයා කතා කරලා ජුන් අමාත්‍යවරයාට කොසල් රජතුමාගේ රාජ්‍ය දින 7කට පාලනය කරන්න දීලා දැන් දින 7ේම ජුන් අමාත්‍යවරයා තමයි රටේ රජු ඒ කියන්නේ තමන්ට සේනා බලය ඊළඟට අන්තපුරයේ ඉන සියලු කාන්තාවු සියලු ධනය රාජ භෝජනීය මේ ඔක්කොම රජුගේ ඇතා මේ ඔක්කොම දැන් අයිති කාටද ජුන් අමාත්‍යවරයා
නිකන් හිතලා බලන්නකෝ ඇමරිකාවේ දවස් 7කට කෙනෙකුට ජනාධිපති වෙන්න ලැබුණා ඒ කිනා මොන වගේ දේවල් කරයි පුළුවන් තරම් සැප විඳින නමුත් තුන් අමාත්‍යවරයා බලන ප්‍රඥාවෙන් කල්පනා කරා මේ මම සසරේ කරපු පිනක් මේ ජීවිතේ කරපු පිනක් මේ මට විපාක දුන්නේ හැබැයි මට මේ සැපේ විඳින්න තියෙන කොච්චර කාලයකටද දින 7කට දුන්න අමාත්‍යවරයා මොකද කළේ මම මේ පින මෙතනින් නිම කරගන්න හොඳ නැහැ මේ සැපය මම මීට වඩා ලොකු කරගන්න ඕන ජුන් අමාත්‍යවරයා අර දින 7ක රජ සැප සම්පත් පාවිච්චි කරලා අසද්දෘෂ මහා දානීය වගේ දින 7ක් දන් දුන්නා මොකද දන්නවා දින 7කට පස්සේ ආයිම සාමාන්‍ය පරිදි ඔය තියෙන gedara තියෙන කෑම ටික කකා gedara තියෙන දේවල් විඳගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේ දින 7යි මට මේ ඔක්කොම තියෙන්නේ නමුත් මේ ප්‍රඥාවන්ත ජුන් අමාත්‍යවරු මොකද කරේ අර දින 7 මුළු සංසාරයේදම සැප විඳින්න පුළුවන් කර්ම ටිකක් රැස් කරගත්තා බලන්න ප්‍රඥාවන්තයාට යම් ලාභයක් ලැබුණම හැම වෙලාවක මේ ලාභේ මොකද කරන්නේ තවත් පිනකට පරිවර්තනය කරනවා අර අපි භාග්‍යතුන් වහන්සේ තුන්වෙනි වර යමා මහ පෙළහර පාන්න යනකොට ගණ්ඩඹ රුක්ෂ මූලේ ළඟට එදා සවැත් නුවර පිංගතුනි තීර්ථකයෝ සවැත් නුවර යොදුනක් වටේ තිබිච්ච සීලුම අඹගස් ටික කපලා දැම්මනේ මොකද භාග්‍යතුන් වහන්සේ ගණ්ඩඹ රුක්ෂ මූලේ යමා මහ පෙළහර පානවා කිව්වම තීර්ථකයෙක් නතර කරා දැන් අඹ නැහැ සවැත් නුවර එක පැලයක් එක ගෙඩියක් නේ ඔක්කොම විනාශ කරා තීර්ථකයෝ. නමුත් උයන් පල්ලා එක දවසක් දැක්කේ නර වැටිච්ච ගහක දිමි ගොට්ටක් ඇතුලේ කඹ ගෙඩියක් තියෙනවා. මේ උයන් පල්ලා මොකද කළේ? අර අඹ ගෙඩිය අරගෙන රයිතුමාට දෙන්න ඉන්නවා. මොකද දැන් අඹ දුර්ලභ කාලයක්. ඒ දුර්ලභ අඹ තියෙන කාලේ මේ අඹ ගෙඩිය රයිතුමාට දුන්නොත් ලොකු ලාභයක් ලබන්න පුළුවන්. අඩුගානේ මේ ආත්ම භාවයේවත් ඉවර වෙනක සැප විඳින්න බෑ. නමෝ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම මේ අඹගෙඩිය පූජා කළොත් ඒ භාග්‍යවතුන් වහන්සේට දෙන දානේ විපාකය මට සංසාරේ ජීවිත අසංඛ්‍ය ගණන් සැපයම විඳින්න පුළුවන් දුක කියන වචනවත් අහන්න. බලන්න ප්‍රඥාවන්තයා හිතන්නේ ආමිතා උයන් පල්ලා භාග්‍යවතුන් වහන්සේගේ අඹගෙඩිය පූජා කළා. ඒ අඹගෙඩිය අඹ ඇටින් තමයි අර ගණ්ඩඹ රුක්ෂ මූලයේ පව හැදුවේ. ඊතර තමයි භාග්‍යවතුන් වහන්සේ යමාමා පෙළහර පාපය. ඊතර බලන්න මම අර කලින් මාත්‍රිකා කරගත්තේ ඒකයි. බාලයට පින විපාක දුන්නොත් බාලයා ඒ පින් වලින් කරගන්නේ පව්. ප්‍රඥාවන්තයාට පිනක් විපාක දුන්නොත් ප්‍රඥාවන්තයා ඒ පිණින් කරගන්නේ නැවත පිණ. එහෙමනම් අද දවසේ මං හිතන්නේ අපේ පින්වතුන්ට ලොකු අවස්ථාවක් මේ ජීවිතේ ලැබිලා තියෙනවා. මේ කාලය පින්වතුනි බොහෝ දිනකට බොහොම අමාරුම කාලයක්. මේක කාල විපත්තියක්. මේ කාල විපත්ති පින් කරනවා කියන එක ඉතාම අමාරු කාලයක්. එවන් කාලයක මං හිතන්නේ වසර කිහිපයකට පස්සේ මේ විදියට කටන පින්කමක් මෙහිම හරි කරන්න මේ කාලය අවස්ථාවක් ලැබුණා. තිකි කටන මහා පින්කමක් කරන
සූදානම් වෙන මේ මොහොතේ මේ නිවසේ ගෘහ ප්‍රධානිය වශයෙන් කටයුතු කරන ට්‍රැවල් නෙට් ආයතනයේ ඒ ට්‍රැවල් නෙට් ආයතනයේ අධ්‍යක්ෂකතුමන් වන සුරංග රංජිත් මහත්මයා එම නෝනා මහත්මිය ආදරණීය දරුවන් ආදරණීය සහෝදරිය ප්‍රදාන කරගෙන අද මේ නිවසේ ඉතාම වටිනා පුණ්‍ය කර්මයකට මේ දායක වන මම ඒක මතක් කරේ සංසාරයේ Tamanට පෙර කරපු පින් නිසා මේ ජීවිතේ පිනක් ලැබිලා තියෙනවා හැබැයි දැන් ඒ පින වැය කරලා කරගන්නේ මොනවද ආයිම තව තව අද බලන්න කී දෙනෙකුට කටින චීවරයක් අත ගහන්නවත් පිනක් නැතුව ඉන්නවා කී දෙනෙක්නම් ඉන්නවද පින්වතුනි කටින චීවරයක් නෙවෙයි නිකන් සිවුරක් පූජා කරගන්න බැරි වෙච්ච සමහර අය ඉන්නවා පූජා කරන්න හැකියාව තියෙනව සිතුවිලි නැහැ සමහර අය ඉන්නවා සිතුවිල්ල තියෙනව ශක්තිය නැහැ නමුත් අද අපි මේ පින්වතුනි ඒ කටින චීවරයක් මේ නිවසට වඩම්මවලා සුළු මොහොතක් හෝ ඒ කටින චීවරය බොහෝ දිනකට දැක බලා ගන්න අවස්ථාව ලැබලා දීලා ලෞතුරා භාග්‍යවතුන් වහන්සේට සිව්පසින් උපස්ථාන කරලා අද මේ වෙනකොට අපේ පින්වතුන් විශාල පුණ්‍ය කර්ම රැසක් මේ දවස වෙනකොට හෙට දවස වෙනකොට අපේ පින්වතුන් කරගන්නවා ඉතින් අපේ පින්වත් සමීර මහත්මයා අපට සිහිපත් කරන්නට යෙදුනා සුරංග මහත්මයා බොහෝම ශ්‍රද්ධාවන්තයි එතුමා ඒ විශේෂයෙන්ම ට්‍රැවල් නෙට් මගින් බොහෝ දිනක් දඹදිව වන්දනා කරනවා ඒ පූජන ස්ථානවල ඒ කටයුතු කරනකොට බොහෝම ශ්‍රද්ධා සම්පන්නව ඒ කටයුතු සිදු කරන බව අපේ සමීර මහත්මයා අපට මේ දේශනාවට ආරාධනා කරද්දී විශේෂයෙන් මේ කාරණාව අපට හිතවත්ව මතක් කළා ඒ ශ්‍රද්ධාව හිතේ තියාගෙන කරන නිසාම තමයි අද එතුමා මේ ස්ථානෙට පැමිණිලා මේ කටයුත්තට තමන්ගේ ශක්ති ප්‍රමාණය මේ දායක වෙලා මේ කටයුත්තට අනුග්‍රහ කරනවා කියන කාරණාව අපට දැක ගන්න ලැබුණා. ඉතින් අද දවසේ මම හිතන්නේ අපේ පින්වතුන් මේ සුළු මොහොතක ධර්ම ශ්‍රවණය කරලා ජීවිතය අවබෝධ කරගන්න තමන්ට සංසාරේ ලැබිච්ච යම් පිනක් තියෙනවා නම් ඒ පිනෙන් පුළුවන් තරම් නවත නැවත 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 පින් කරගන්න මේ දේවල් යොමු කරගන්න. ඒක තමන්ගේ ජීවිතයට මෙලවටත් පරලවටත් සංසාරයට මේක ජීවිතයට උපකාරයක් වෙනවා. පවේ ආදීනම හැම වෙලාවකම දකින්න පිනී ආනිසංසය හැම වෙලාවකම දකින්න දැකලා ලෝකයා මොන විදියක ගමන් කරත් මම ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන ශ්‍රාවකෙක් බවට පත් වෙනවා කියන මෙන්න මේ පරම පවිත්‍ර වූ අදිෂ්ඨානයේ හැම වෙලාවකම තමන්ගේ හදවත් තුළ පෝෂණය කරගන්න වෑයම් කරන්න. ඒක තමයි අපේ ජීවිතයට ලැබෙන එකම අවස්ථාව, එකම භාග්‍යය. මොකද අපි හැම මොහොතකම බලන්න ඕන ජීවිතය අපිට විපත්තියක් එන තාක්කල් අපට ලැබිච්ච සම්පත්තිය සම්පත්තියක්ම කොට සලකන්නේ නැතුව විපත්තියක් එන්න කලින් අපේ ජීවිතේ පුළුවන් තරම් පිනකට යොමු කරලා කුසලයට යොමු කරලා හැම වෙලාවකම සසර ගමන සුවපත් කරන්නයි අපි කටයුතු කරන්නට ඕනේ. එසේ කටයුතු කරන ශ්‍රාවක පින්වත් පිරිසක් හැටියට අද මේ උදාර පින්කම සිද්ධ කරන්නේ මම හිතන්නේ ජීවිතේ ලොකු අවස්ථාවක් අපේ පින්වතුන්ට ලැබිලා තියෙනවා. ඒ තමයි අපි දන්නවා අපි බොහෝ කාලයක් තිස්සේ මෙත් නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ධර්මදේශනා ආදී පවත්වනවා. විශේෂයෙන් අද රටක් ලෝකයක් යම් ප්‍රමාණයක් හෝ දැනගත්තා නම් අපි පිළිබඳ ඒ දැනගත්තු කෙනෙක් හෝ දැනගෙන තියෙනවා නම් දැනගෙන තියෙන්නේ මෙත් නාලිකාව හරහා ධර්ම ශ්‍රවණය කරලාමයි. ඉතින් මේ අවස්ථාව අපට ලැබුණේ වෙන මුකුත් නිසා නෙවෙයි. මෙත් නාලිකාව හැමදාම අපි හඳුන්වන්නේ ජාතියේ නාලිකාව, මේ සම්බුද්ධ ශාසනයේ නාලිකාව හැටියට. ඉතින් අපි ඒ නාලිකාවේ කරන පින්කමක් නිසා මෙසේ වර්ණනා කරනවාම නෙවෙයි, හැමදාම අපි ඕනෑම තැනකේ කාරණාව නොබියව මතක් කරන කාරණාවක්. මොකද
ඒ කාරණාව අපි සමීර මහත්මත් විතරම දන්න කියන කාරණාවක් අපි කතා කරන කාරණාවක් net නාලිකාව තුලින් මේ රටට විශේෂයෙන්ම මේ සමාජයට මේ මාධ්‍ය ඒකාකාරී යන රටාවෙන් මිදිලා වෙනස්ම ගමනකට යන්නට මුල කුරුපු නාලිකාවක් කිසිම නාලිකාවකින් පිඟුතුනි ආරම්භ වුණේ නෑ කටින මහා පිංකමක් කරන්න නමුත් net නාලිකාව අපි දන්නවා මේ රටේ නොඑක් නොඑක් සිද්ධාස්ථාන වන්දනා කරලා ඒ සිද්ධාස්ථානවල වල මිනිසුන්ගේ හදවත් තුල ශ්‍රද්ධාව පිහිටුවලා ඒ ඒ තැන්වල වන්දනා කරන්න පසුබිම net නාලිකාව හරහා දල දුන්නා ඒ විතරක් නෙවෙයි net නාලිකාව තුලින් මේ කරන තවත් විශාල සේවයක් තමයි සෑම වර්ෂයකම පිංගතුනි net නාලිකාව හරහා වස්තුන් මාසේ යම් විහාරස්ථානයක් තෝරාගෙන ඒ විහාරස්ථානයේ තුල වස්සමාදන් වෙන ස්වාමීන් වහන්සේලාට සදහැ සිතින් ශ්‍රද්ධාවෙන් සිව්පසෙන් අපෝපස්ථාන කරලා කටින මහා පින්කමක් සිදු කරන ලංකාවේ එකම නාලිකාව තමයි net නාලිකාව. මම හිතන්නේ මෙවර එක ඉතාම විශේෂයි ඒ තමයි පිඟතුනි අවුරුදු ගානකට පස්සේ උතුම් මහරහතන් වහන්සේලා වැඩි හිටපු පූජනීය වන්දනීය ස්ථානයක් වන කූරගල බොහෝ දිනකු අතර විශේෂයෙන්ම පසුගිය කාලේ කතා වෙච්ච බොහෝ දිනෙක ඒ සඳහා විහිසිච්ච ස්ථානයක් මේ කූරගල. ඉතින් මෙවර ඒ කටින මහා පින්කමේ ප්‍රධාන දායකත්වය net නාලිකාව හරහා දරමින් ඒ මාධ්‍ය අනුග්‍රහය ලබා දෙමින් net නාලිකාව තුලින් ඒ උදාර සාසනික සේවයක් මේ රටට සමාජයට ළඟා කර දෙන්නට මම හිතන්නේ කටයුතු කරා. ඒ සාසනී නාලිකාව නිසාම තමයි මේ කාලේ ඒ අවස්ථාව ඒ නාලිකාවට පවල් ලැබුණේ. අපේ පින්වත් කල්යාණ මිත්‍රයාණන් වහන්සේ අපේ වතුරු කුඹුරේ ධම්මරතන නායක මාහිමිපාණන් වහන්සේ උන්වහන්සේ දෙවන්ත කාර්යභාරයක් මේ වර්තමානයේ තරුණ ස්වාමීන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ ඉටු කරනවා. අපි ඒක හැමදාම වර්ණනා කරන කාරණාවක්. තේගේ ඒ යෝධ ශක්තිය උන්වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ හැඟීම ජාතික හැඟීම සම්බුද්ධ ශාසනයේ මේ කාලේ පවතින වාතාවරණේ තේරුම් අරගෙන උන්වහන්සේ වෙනස්ම විදිය ශාසනික මෙහෙවරක් කරනවා. අද කාලේ ගොඩාක් වෙලාවට අපි දකිනවා සමහර අය ශාසනික සේවය කරන්න ඕන තරම් ඉඩකඩ තියදී මහා නායක හාමුදුරුවන්ට බැන බැන ශාසනයේ නොයෙක් නොයෙක් වැරදි කරන අයට බැන බැන සමහර වෙලාවට මිනිසුන්ට දොස් කිය කිය ශාසනය ගැන දියුණු කරන්න ඕන කියන හැඟීම තියාගෙන බැන බැන ඉන්නෝ විතරයි තැන් තැන කිසිම තැනකින් වැඩක් පටන් ගන්නෙ නෑ. නමුත් උන්වහන්සේ මේ ශාසනික ප්‍රශ්නේ තීරුම් අරගෙන නොගැටි කිසිම ආකාරයකට ගැටුමකට යන්න නොගිහින් උන්වහන්සේ බොහෝම අවංක චේතනාවකින් මේ ශාසනයේ ශාසනික වැඩපිළිවෙලක් උන්වහන්සේ පටන් අරගෙන තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක මේ වර්තමානයේ ශාසනයට අත්‍යවශ්‍යම කාර්යභාරයක්. උන්වහන්සේ ඒක ප්‍රශ්නය හරියටම තේරුම් අරගෙනයි උන්වහන්සේ පිළිතුරු සපයන්නේ. නිකන් තැන් තැන්වල ගිහිල්ලා කෑ ගගහ කතා කරනව නෙවෙයි උන්වහන්සේ වැඩ කරලා ශාසනය දියුණුව පෙන්නනවා. ඉතින් ඒ උතුම් කූරගල පුදබිම තුල ඒ සිදු කරන කටින මහා පින්කමේ චීවරය අද මේ නිවසට වඩම්මවලා ඒ බොහෝ දිනෙකට දැක බලාගෙන අනුමෝදන් කරගන්න අවස්ථාවක් උදා වුණා. හදවතින් ප්‍රාර්ථනා කරන්න හිතින් හිතන්න මේ තමන් පූජා කරන කටින චීවරයකුයි මේ කරන්නේ උතුම් ලෝතුරා සම්මා සම්බුදුරජාන් වහන්සේගේ සම්බුද්ධ ශාසනේ උතුම් ආර්යයන් වහන්සේලාට කටින චීවරයක් පූජා කළේ යම්සේද ආන් එවැනි උදාර පිනක් මගේ ජීවිතයටත් රැස් වේවා කියන බලාපොරොත්තුව හිතින් ඇති කරගෙන හැම දිනාම ඒ පින ජීවිතයට එකතු කරගන්න. මොකද අපි මෙහිම පින් කරගන්න ඕන ලැබිච්ච අවස්ථාවේ අපි මේ ලෝකයේ උපදිනකොට පින්ඔතුණි මායත් එක්ක දිවිසුම් ගහගෙන නැහැ. මම ඉගෙනගෙන ඉවරුණාම ඉන්න, මම රස්සාවක් කරලා ඉවරුණාම ඉන්න, මම විවාහ වුණාම ඉන්න, මම දරුවෝ හදලා ඉවරුණාම ඉන්න, දරුවන්ගේ වැඩ ටික කරලා ඉවරුණාම ඉන්න, මම වයසට ගියාම ඉන්න, මම පින් කරගත්තාම ඉන්න කියලා නහිනෝ සංගරන්තේන මහසේනේන මච්චුනා අපි මහසේනා සහිත මාරයත් එක ගිවිසුම් ගහගෙන නැහැ. අජේව කිච්චං ආතප්පං කෝ ජඤ්ඤා මරණසුවේ කොයි වෙලාවෙ මරණය අපි ළඟට එයිද කියලා අපි දන්නේ නැහැ.
එනිසා අද අදම ආතාපි වීරිය වඩන්න මේ විලාවේ ව්‍යායාම් කරන්න කියලායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඉතින් අපේ පින්වතුන් හිතන්න අද දවස පුරාවටම මේ පින්වතුන් මේ චීවරය දැක බලා සතුටු වුණා. හෙට දවසෙත් මේ කාර්යභාරය සඳහා අපේ පින්වතුන්ට අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ තුලින් හිතන්න මගේ ජීවිතේ තවත් පින්කමක් මගේ අතින් අද සිදු කරගන්න පුළුවන්කමක් ලැබුණා. මගේ සංසාර ගමන සුවපත් කරගන්නට මේ තුලින් පුළුවන්කමක් ලැබුණා කියන දැඩි අදිෂ්ඨානය සිත් තුල තබාගෙන අපේ පින්වතුන් මේ පින අනුමෝදන් වෙන්න. එමනම් ඒ පින රැස් කරගෙන නීලඟා කරගත් උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම මේ චීවරේ මේ ස්ථානෙට වඩම්මක වෙලා විඳලා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට තමන්ගේ ශක්ති ප්‍රමාණය උපස්ථාන කරලා ළඟා කරගත් සියලු පිනු එවගේම අද දවසේදී මේ ධර්මදේශනා පවත්වලා රැස් කරගත් උදාර කුසලානිසංස ධර්මියුණු අපි මේ වෙලාවේ අපේ පින්වතුන්ට අනුමෝදන් කරනවා ट्रवल नेत अध्यक्षक तुमान्वन पिंगवत सुरंग रंजित मेतुमान्त चमरी नदीका मेतिनियत इवागेमे तमांगे सहोदरी अक्वन सुजानी महात्मिय इवागेम तिसेनी सहा सनुली केन मिनिमे दियनी वरुन देपला अद मिनिमे पिंगवत पिरसेकत्तु विलाई मे उदार पिंकम सिद्ध करुनु लबान्ने उदार कुशल सुरंग महात्मा चमरे महात्मियमे सुनील रम्य सिर पियान वायलट गमगे लुकुअम्माट रोशान दर्शन पुतुन तुषानी चतुरंगिका दियनिय මියගිය සංසාරගත සියලු මියගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු කියා මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා ඒ වගේම සුජීවත්ව වාසය කරන ජසින්තා මෞතුමියට ඒ වගේම සිරිල් පියාණන්ට WG ලතා මෑණියන්ට ඇතුළු පවුලේ හැම දිනාටම ආශිර්වාදේ කරනවා ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියලා මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම රෝගී තත්ත්වයෙන් පසුවන ඩයනා ජයරත් මිත්තණියට විශේෂයෙන් ආශිර්වාදේ කරනවා එතුමියටත් නිදුක් නිරෝගී දිගාසිර සම්පත් සැලසේවා ඉක්මන් නිරෝග සුවය කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ආශිර්වාදේ කරනවා රැස් කරගත්තු උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් අපි පින් උතුම් ප්‍රාර්ථනා කරනවා මේ උදාර පින්කම මේ තාක් වෙනකන් සාර්ථක කරගන්නට උදව් කරපු අතහිත දුන්නු වචනයකින් හෝ දැකබලා සාදුකාර දුන්නනම් ඒ හැම දිනාටම පින් අනුමෝදන් කරලා ආශිර්වාදේ කරන්නට අපේ පින් උතුම් බලාපොරොත්තු වෙනවා. ඒ හැම පිනක්ම ඒ හැම දිනාටම අනුමෝදන් වේවා. පින්වත් ඔබ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම අද මේ උදාර පින්කම අපේ සුනංග මහත්මයා වෙනුවෙන් අපට බොහෝම සදහැසිතින් මේ පින්කමට ආරාධනා කරපු අපගේ කල්යාණ මිත්‍ර සමීර මහත්මයාටත් අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා net නාලිකාවේ ආගමික අංශයේ අපේ සමීර මහත්මයාටත් මේ උදාර පින අනුමෝදන් වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කායික මානසික සුවපත් භාවයේ සැලසේවා එතුමාගේ ජීවිතයේ සියලු යහපත් බලාපොරොත්තු පැතුම නිතු කරගන්නට මේ හැම පිනක් අනුමෝදන් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් සසර ගමන සුවපත් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින පාරමිතාවක් වේවා කියලා තුමාටත් අපි ආශිර්වාදේ කරමින් පින් අනුමෝදන් කරනවා. රැස් කරගත් උදාර කුසල ධර්මයන්ගේ බලෙන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සීල දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා පී ප්‍රාර්ථනා කරගමු ආකාශට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාශට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං ඉදම් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ හැම දිනාටම උතුම් සම්මා සම්බුදු සරණ වේවා